විසිහතරයි විසිදකටම සූදානම්ද? සමහරු කියනවා ඔබ ටිකක් අහංකාරයි කියලා. ඒක ඇත්තක්ද? අනේ නෑ, හිතාමතා නම් අහංකාර වෙන්නේ නැහැ. මට ඒ කියන්නේ සමහරක් වෙලාවට මම එහෙම ලොකුවට කතා කරන කෙනෙක් නෙමෙයි. මම මුලදී නම් කෙනෙක් මාත් එක්ක ගොඩක් යාළු වෙන්න කලින් මම සාමාන්‍යයෙන් නිශ්ශබ්දව ඉන්න කෙනෙක්. ඉතින් ඒකෙහිඳ ඒ වගේම තමයි නිශ්ශබ්දව අනිත් අයව මම නරඹනවා. ඒ කියන්නේ අනිත් අය හැසිරෙන විදි කොහොමද, අනිත් අයගේ දේවල් කොහොමද, ඒ දේවල් මම ඈත ඉඳන් බලන් ඉන්න කෙනෙක්. ඒ ඇරෙන්න මම එහෙම අහංකාර ඉන්නව නෙමෙයි. ඉතින් සමා වෙන්න එහෙම දැක්කනම්, එහෙම හිතුණනම් හරියටම මාව දන්න කෙනෙක් නම් කියයි මං කොච්චර පිස්සු චරිතයක්ද කියලා. සෙනාලිට නිතරම අහිංසක චරිත ලැබෙන්නේ. ඔබ සැබෑ ජීවිතයේ අහිංසකයිද? අම්මෝ, සැබෑ ජීවිතේ නම් අහිංසක නැහැ. ඒ වුණාට මං හිතන්නේ ඒක අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දෙයක් වෙන්න ඇති. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් මුලින්ම හෝ කෙනෙක් වැඩිපුර එක රංගනයකින් එක චරිතයක් වගේ ඒකට එහෙම කරාම ගොඩක් වෙලාවට අපේ ඉන්ඩස්ට්‍රි එකේ කෙනාව ඒ චරිතයට කොටු කරනවා. ඉතින් මම උත්සාහ කරනවා මම කරන චරිතත් එක්ක විවිධාකාර චරිත කරලා විවිධාකාර විදිහේ හැඩතල තියෙන චරිත කරන්න. ඒක හින්දමයි හාරකොටියේ දිලීප පවා මම කරන්න එක වුණේ. ඉතින් මම එහෙම ඇත්ත ජීවිතයේ අහිංසක කෙල්ලෙක් නෙමෙයි. ඒ වගේම ඉතින් මම කැමති වෙනස් චරිත කරන්න. ඉතින් උත්සාහයක් දැරුවා, බලමු ඉදිරියේදීත් හොඳ චරිත ලැබෙයි කියලා හිතනවා. සෙනාලිගේ දේශපාලන දැක්ම මොකක්ද? මෙහෙමයි, මම පෞද්ගලිකව සිද්ධ වෙන එක එක දේවල් එක එකක මත මමත් මගෙත් තියෙනවා පෞද්ගලිකව. නමුත් දේශපාලනය ගැන කියන්න තරම් මම සුදුසු පුද්ගලයෙක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මගේ පෞද්ගලික මතයන් තිබුණට මම ඒ ගැන හැදෑරීමක් කළා නැහැ. ඉතින් ඒක හින්දා මට කියන්න බෑ දේශපාලනය ගැන ගොඩක් දේවල්. ඉතින් යම් කිසි පුද්ගලයෙක් ඒ දේවල් කරනවා නම් ඒ දේවල් ගැන බය නැතුව කියනවා නම් ඒ කෙනාට ඒ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ කියලා මං හිතනවා. සෙනාලි කැමති රංගන ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්නද, ජීව විද්‍යාඥයෙක් විදිහට ඉස්සරහට යන්නද? මෙහෙමයි, මගේ අධ්‍යාපනය මම කරේ ජීව විද්‍යා වෛද්‍යංශයෙන් විද්‍යාඥවරියක් විදිහට. නමුත් මගේ ආසාව තියෙන්නේ කලාකාරණියක් විදිහට. ඉතින් මම හිතනවා තව ඉස්සරහට මගේ අධ්‍යාපනය පැත්තෙන් විද්‍යාඥවරියක් විදිහට තව තැනකට ඇවිල්ලා ලංකාවට සේවයක් කරන ගමන්, විශේෂයෙන් මම ඉපදුණු රට ලංකාව, මම හැදුණු වැඩුණු ඉංගලන්තේ වුණාට මම ඉපදිච්ච රට ලංකාව. ඉතින් මගේ ඉපදුණු රටට යම් කිසි දෙයක් විද්‍යාඥවරියක් විදිහට කරන ගමන් කලාකාරණියක් විදිහට මගේ ආසාව සහ ඒකෙනුත් මගේ රසික රසිකාවියන්ට දෙයක් හොඳ දෙයක් දෙන ගමන් ඒ දෙකම සම්බර විදිහට කරගෙන යනවා. රංගන ශිල්පිනියක් වන මාලනී ෆොන්සේකා මහත්මිය ඔබගේ රංගන ජීවිතයට රුකුලක් වුණාද? උනේ නෑ කිව්වොත් එහෙම මං ගොඩක් ලොකු බොරුවක් කියන්නේ. මොකද ඇත්තටම මං පුංචි වයසින්දම්ම ඇගේ චිත්‍රපටි දැකලා තියෙනවා. ඒතකොට මට එහෙම ලොකු තේරුමක් තිබුණ නෑ රංගන ශිල්පිනියක් කියන්නේ මොකද්ද, චිත්‍රපටි කියන්නේ මොකද්ද කියන එක තේරුමක් තිබුණ නැහැ. නමුත් ඇගේ චිත්‍රපටි දැකලා තමයි මට ඒ ආසාව ඇති වෙන්නේ මමත් රංගන ශිල්පිනියක් වෙනවා කියන එක. ඒ කාලේ මට මතකයේ තියෙන්නේ මමත් කවදා හරි දවසක මේ වගේ ලොකු තිරයක මාවත් දකින්න හම්බ වෙනවා කියන එක. ඉතින් ඒක තමයි එතනින් තමයි පටන් ගැම්ම. ඉතින් ඒ ආසාව පටන් ගැම්ම ඒ ඔක්කොම උනේ ලොකු නැන්දි හින්දා. ඉතින් ඇගේ ඇයව දැකලා ඇගෙන් දේවල් ඉගෙනගෙන තමයි මං අදටත් මේ විදිහට මගේ රංගන ජීවිතේ මම ඉස්සරහට යන්නේ. ඉතින් සිරිපරකුම් චිත්‍රපටයට නම් මම ඉස්සෙල්ලම එනකොට ඒ වෙනුවෙන් ඔඩිෂන් ගිහිලා, එතකොට ලොකු නැන්දි දැනගෙනවත් හිටියේ නැහැ චිත්‍රපටය මම මෙහෙම කරන්න ඔඩිෂන් යනවා ඒ මුකුත් දැනන් හිටියේ නැහැ. රේණුක නැන්දවත් සෝම් මාමුවත් දැනන් හිටියෙත් නැහැ මම කාගේ කවුද කියන එක. ඉතින් ඔඩිෂන් ගිහිල්ලා ඒ තැනින් තමයි මම පටන්ගෙන ඊට පස්සේ ලොකු නැන්දිගේ ඒ ගුරුහරුකම් මැද්දේ තමයි මම මගේ ගමන ඉදිරියට යන්නේ.